මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ මේ සාදර අනුග්‍රහය ඔබේ වෘත්තීය ජීවිතය ජය ගන්න CIPM හා එක්වන්න. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණ ආයතනය IPM දැන් වර්ලත් ආයතනයක් වශයෙන් CIPM ලෙස නව ගමනකට සූදානම්. ඔබේ වෘත්තීය ජීවිතය ජය ගන්න CIPM හා එක්වන්න. ලෝකේ එක එක විෂයන් තියෙනවනේ. ද ව්‍යාපාර ගත්තර පස්සේ ව්‍යාපාර පරිපාලනය, එහෙම නැත්නම් ඊට පස්සේ ව්‍යාපාර කළමනාකරණය, එහෙම නැත්නම් ඒ ව්‍යාපාර වලට අවශ්‍ය කරන සැපයුම් දාම, ඒ සැපයුම් දාම කළමනාකරණ, මේ වගේ මේ ආයතන හා සම්බන්ධ එක එක විෂයන් තියෙනවා. ඔය විෂයන් අතරේ පොදු පිළිගැනීමක් තියෙනවා, මේ මිනිස්සු පාලනය කරන එක තමයි අමාරුම වැඩේ කියලා. ඒක ඇත්තකුත් තියෙනවා. විවිධ අදහස් තියෙන, විවිධ ආකල්ප තියෙන කට්ටිය එකතැනකට ගොනු කරලා අරමුණක් වෙනුවෙන් අරන් යන එක ඉතාම අමාරු වැඩක්. හැබැයි මේ හැකියාව වැඩි දියුණු කරගත්තු, මේ හැකියාවෙන් ඉහළට ආපු අයට ලොකු පිළිගැනීමකුත් තියෙනවා. ඒ අයට මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් කියලා. දැන් ඒ පැත්තට යන්න ඉන්න අය, එහෙම නැත්නම් මේ ආයතනයක් ඇතුලේ පිරිස් කළමනාකරණය පිළිබඳ, මානව සම්පත් කළමනාකරණය පිළිබඳව උනන්දුවක් දක්වන අයට ඉතාම සාකච්ඡාවකට තමයි අපි මේ යොමු වෙන්න හදන්නේ. ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය, එහෙම නැත්නම් CIPM ආයතනය. ඔබ දන්නවා නාරහින් පිට ලොකු බෝඩ් එකක් ගහලා තියෙන, ඕන කෙනෙක් දන්න තැනක්. හැබැයි දැන් ඒකේ පිළිගැනීම එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ජාතික වශයෙන් වැදගත් ආයතන බවට පත් වෙලා තියෙනවා. අපි ඒ ගැන කතා කරන්නයි මේ හදන්නේ. අපි ආරාධනා කළා CIPM ආයතනයේ සභාපති, වගේම කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ට්‍රොපිකල් ෆයින්ඩින්ග්ස් ආයතනයේ විධායක සාමාන්‍ය අධිකාරී ධම්මික ප්‍රනාන්දු මහත්මයාට. අයිබෝන් ඔබතුමාට අයිබෝන් හලි. හරි. ඒ වගේම දැන් මේ ආයතනයේ සභාවක් හරහා පාලනය වෙන්නේ. අපි ආරාධනා කළා CIPM ආයතනයේ විධායක සභාවේ සමාජික, ඒ වගේම ශ්‍රීලන් බැංකුවේ මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සහ CIPM විධායක සභාවේ අමතරව අලෙවි සහ මාධ්‍යංශයේ ප්‍රධාන විදියට කටයුතු කරන ජයන්ත අමරසිංහ මහත්මයාට අයිබෝන් ඔබතුමාට. ගොඩක් දේවල් තියෙනවා. මොකද මේ හේතුව මේ දෙදෙනාම ස්වේච්ඡාවෙන් මේ තනතුර වලට එන්නේ. මොකද ඔවුන් වැඩ කරන වෙනත් ආයතනවල, හැබැයි ඔවුන් මේ කටයුත්තේ තියෙන වැදගත්කම සහ ඔවුන්ට කළ හැකි මෙහෙවර වෙනුවෙන් දැන් මේ සභාවට ඇවිල්ලා ඔවුන් මේ තමන්ගේ වෘත්තීය කාරණය යුතුකම ඉටු කරමින් ඉන්නවා. සභාපතිතුමනි, දැන් CIPM ආයතනය ගත්තට පස්සේ ඒකට තිබෙන පිළිගැනීම, ජාතික වශයෙන් තියෙන වැදගත්කම ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. අපේ රටේ මිනිසුන්ට කොයිතරම් වැදගත් ආයතනද CIPM ආයතනය කියලා කියන්නේ කියලා. හොඳයි නලින්, ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානයට අපි ආරාධනා කිරීම ගැන. ඉතින් මේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණය තමයි මානව සම්පත් කළමනාකාරීත්ව වෘත්තිය සහ එම ක්ෂේත්‍රයෙන් යැලෙන වෘත්තිකයින් සඳහා ලංකාවේ පවතින එකම සහ ඒ වගේම රාජ්‍ය පනතකින් ස්ථාපිත ආයතනය තමයි ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකාරීත්ව ආයතනය. මෙහිදී ඇත්තෙන්ම අපට විශාල ජාතික වගකීමක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් එම වෘත්තියේ නියලී සිටින වෘත්තිකයින්ට නිසි අධ්‍යාපනයක් සහ දැනුම ලබා දීම, ඒ වගේම ඒ දැනුම යාවත්කාලීන කිරීම, ඊට අමතරව වෘත්තිය ආරක්ෂා කිරීම, ඒ වගේම එහි ප්‍රගමනය සඳහා කටයුතු කිරීම, ඊට අමතරව වෘත්තිය විෂය සහ වෘත්තිකයින් නියාමනය කිරීම, ඒ කියන්නේ නියාමනයෙන් අපි සඳහා අදහස් කරන්නේ මේ සඳහා අවශ්‍ය වන නිසි ප්‍රමිතීන් ඇති කරලා වෘත්තියේ ප්‍රමිතිය නිසි තත්ත්වයේ පවත්වාගෙන යාම, ඒ වගේ මේවා නීතිගත කිරීම සඳහා කටයුතු සැලැස්වීම. තවත් වැදගත් කාරණයක් තමයි වෘත්තියේ නව මංකෙත් විවර කිරීම සඳහා අවශ්‍ය කරන කාලීන පරීක්ෂණ වල නියැලීම සහ ඒවා ක්ෂේත්‍රයට අනුගත කිරීම. ඉතින් වෘත්තීය මාර්ගෝපදේශනය, සමුළු සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, වෘත්තීය සම්බන්ධ ජාතික කර්තව්‍යයට මුලපිරීම සහ අපහ සමාන ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධතා පවත්වමින් වෘත්තියේ දියුණුවට වැඩ කිරීම. ඉතින් මම මෙතනදී සඳහන් කරන්න ඕන ඉතාම වැදගත් දෙයක් තියෙනවා. අපේ ආයතනය කියන්නේ මේ තනියම පවතින ආයතනයක් නෙමෙයි. අපේ ආයතනය විශේෂයෙන්ම කලාපීය සමුළුවට සම්බන්ධයි. දැන් මේ කලාපය කියන ආසියා පැසිෆික් කලාපයේ මේ සමුළුවේ රටවල් 17ක්
තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, ඒ පැත්තෙන් ගත්තම ෆීජී, පපුවා නිව් ගිනි, වියට්නාම්, ජපානය, ජපානය, හොංකොං, සිංගප්පූරුව, තායිලන්තය, පිලිපීනය, එතකොට මැලේසියාව, එතකොට මේ පැත්තෙන් ගත්තම ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, බංග්ලාදේශ, මාලදිවයින ආදී රටවල් සහභාගීන අපි කියන මේකට මේ කොන්ටිනෙන්ටල් ෆෙඩරේෂන් එක කියලා. ඉතින් මේ වගේ කොන්ටිනෙන්ටල් ෆෙඩරේෂන් පහකින් සමන්විත වෙලා තියෙනවා ලෝක මානව සම්පත් සමුළු සම්මන්ත්‍රණය. ඉතින් මෙහිදී මම සඳහන් කරන්න ගිය වැදගත්ම කාරණේ තමයි ලබන වසරේ 2020 ජූලි 6 වෙනිදා ඉඳලා 8 වෙනිදා දක්වා ලෝකේ මානව සම්පත් ලෝක සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පවත්වන්නට CIPM ආයතනයේ ලෝක මානව සම්පත් සම්මේලනය විසින් තෝරගෙන තියෙනවා. ලොකු ජයග්‍රහණයක් ඒක නේද? ඔව්, ඒක ඉතාම වැදගත් ජයග්‍රහණයක්, විශේෂයෙන්ම රටට. රටක් වශයෙන් වදන්නවා අපිට සාමාන්‍යයෙන් ලංකාවට ලෝක සම්මන්ත්‍රණ සමුළු සඳහා අවස්ථාව ලැබෙනවා ඉතාම අඩුයි. ඉතින් මේක අපි රටක් වශයෙන් ආඩම්බරය විය යුතු, ඒ වගේම සෑම දෙනාම සහයෝගය දිය යුතු කාරණයක් තමයි මේක. ඉතින් ඊට පස්සේ වයහව අනිත් කාරණේ තමයි දැන් අපිට මේ මොනවද අපේ මෙහෙවර කියන එක නේද? වසර දැන් අපේ CIPM ආයතනය ආරම්භ කළා ඇත්තටම වසර 60ක් වෙනවා ලබන අවුරුද්දට. අපේ ආයතනය ආරම්භ කරේ 1959 වගේ. ඒ වගේම අපේ ආයතනය පාර්ලිමේන්තු පනතකින් නීතිගත ස්ථාපිත ආයතනයක් ලෙස පත් කර 1976. ඉන් පස්සේදී නැවත අපේ ආයතනයේ පසුගිය වර්ෂයේදී අපේ ආයතනය කරපු සේවය, රටට වුණු ජාතික මෙහෙවර අගය කරමින් වරලත් තත්ත්වයට නැවතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් උසස් කරා. ඔව්, ඉස්සර අපි කිව්වේ IPM එක කියලා. හැබැයි දැන් ඒක CIPM වෙලා තියෙනවා. ජයන්ත මහත්තයා, දැන් ඉස්සර අපි කිව්වේ A level කරලා නැත්නම් O level කරලා මේ IPM එක කෝස් එකක් කරන්න යනවා කියලා. ඔක තමයි ගොඩක් අය කළේ. හැබැයි ඒ අයට ලොකු අවස්ථා හම්බ වුණා විවිධ ආයතන සම්බන්ධ වෙලා තමන්ගේ වෘත්තීය ජීවිතය හදාගන්න. දැන් පිරිස් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය පැත්තෙන් CIPM ආයතනයේ මොනවද කරන වැඩසටහන්, මොනවද කරන පාඨමාලාවන් මේ වෙනකොට? මොහුනලින් නලින් හරියටම ප්‍රවේශයක් ලබා ගත්තා. ප්‍රථමයෙන් ජාතික රූපවාහිනී සහ කාර්යමණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා මේ ආරාධනය අපට ලබා දීම සම්බන්ධයෙන්. CIPM වර්තමාන සභාපති ධම්මික විනන්දු මහතා ප්‍රකාශ කළ ඒ අරමුණු වලට හා සාපේක්ෂව අපි දේශීය හා විදේශීය වශයෙන් පිළිගත් වෘත්තීය පාඨමාලා රාශියක් අපේ සකසලා තියෙනවා CIPM ආයතනය තුළ. ඒවා සැකසීමේදී අපේ වර්ගීකරණයට ලක් කරලා තියෙනවා අපේ ඉල්ලුම්කරුවන්. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් උසස් පෙළ, එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනය නිම කරලා එළියට එන දරුදරියන් සඳහා පදනම් පාඨමාලාව. ඊට පස්සේ අවුරුද්දක් හෝ දෙකක් පළපුරුද්ද තියෙන සේවක මහතුන්ගේ ඉල්ලුම් කාර්යත්වය සඳහා සහතික පාඨමාලා. ඊට පස්සේ පදනම් පාඨමාලාව, සහතික පාඨමාලාව හමාර කිරීමෙන් අනතුරුව වෘත්තීය වශයෙන් සහතිකයක් ලබා දෙන චාටර්ඩ් ඒ ක්වොලිෆිකේෂන් එක සඳහා යන අධ්‍යයන 4ක් යටතේ තියෙන වෘත්තීය සුදුසුකම් කරා යන පාඨමාලා අපි හදලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි ක්‍රමානුකූලව අධ්‍යාපනය ලබන්න පුළුවන් ආකාරය තමයි මේ පාඨමාලා හදලා තියෙන්නේ උසස් තත්ත්වයෙන් යුතුව. මොකද නායකත්වය කෙරෙහි නලින් ආරම්භයක් ගත්තා වගේ ඉතාමත්ම අවශ්‍ය සාධකයක් තමයි මේ පිරිස් කළමනාකරණය. ඉතින් පිරිස් කළමනාකරණකාරීත්වය, එහි දැනුම, එහි තියෙන නිපුණත්වය නැතුනොත් අපි දැකලා තියෙනවා සමාජයේ බොහෝ තැන්වල අසමත් වීම සිදු වෙන ආකාරය. ඉතින් අපේ CIPM ආයතනයේ වරලත් ආයතනයක්, ඒ ආයතනයේ පිළිගැනීමට ලක්වෙච්ච, පිළිගැනීමට ඇති, පිළිගෙන ඇති විශාල පාඨමාලා රාශියක් තියෙනවා අපේ උසස් පෙළ හමාර කරන දුවදරුවන් වෙනුවෙන්. ඔව්, අපි ඒ ගැන කතා කරමු. සහ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකතනක් අපි මේ වැඩසටහන ඉවරන කාලෙන් කියන්නම්. එතකොට දැන් අපේ ජයන්ත මහත්තයා කියපු මොනවද අවස්ථා තමන්ගේ හැකියාව එතනින් එහාට අරගෙන යන්න, ඒ කියන්නේ දැන්ට උපාධි තියෙන අයටත් පුළුවන්, ඒ ලෙවල් කරපු අයටත් පුළුවන්, සහ වෙනත් ආයතන හා සම්බන්ධ වල අධ්‍යක්ෂීම් තියෙන පිරිස් කළමනාකරණ යම් යම් කටයුතු කරන අයට තමන්ගේ වෘත්තීය ජීවිතේ පටන් ගන්න පුළුවන් අවස්ථා රාශියක් CIPM ආයතනය ලබා දීලා තියෙනවා. හරි, අපි ඒ ගැන කතා කරමු. පුංචි විරාමයක් ගන්නවා, වෙලාව බලන්න.
learning today, leading tomorrow. After A-levels commence your path to become a business leader or a chartered HR practitioner. Join CIPM Sri Lanka to begin your professional studies. Call 01121-9988 or www.cipmlk.org. දැන් රටක පුරවැසියන් විදිහට අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි දියුණු රටක පුරවැසියන් සමාජිකයන් බවට පත් වෙන එක. හැබැයි ඒකෙදි ආර්ථිකය කියන එක ඉතාමත් වැදගත්. දැන් පිරිස් කළමනාකරුවෙක් වෙලා හෝ නැත්නම් පිරිස් කළමනාකරණයේ තියෙන දැනුමක් තියෙන කෙනෙක් රටේ බිහි වුණා කියලා කොහොමද ආර්ථිකය දියුණු වෙන්නේ? අපි අහමු ධම්මික මහත්මයන් කොහොමද මේ රටේ තියෙන ආර්ථිකයට දායකත්වය කොහොමද සපයන්නේ මේ පිරිස් කළමනාකරුවන්ගෙන්? බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒ තියෙන කාල සීමාවට අනුව මට මේකට ඉතාම සරල සහ ප්‍රායෝගික පිළිතුරක් ලබා දුන්නේ නැහැ. කලින් ජයන්ත මහත්මය සඳහන් කර වගේ පිරිස් කළමනාකරණ දැනුම අවශ්‍ය වෙන්නේ පිරිස් කළමනාකරුවන්ට හෝ ඒ වෘත්තියේ නියැලෙන වෘත්තිකයන්ට පමණක් නෙමෙයි. මේක හැම දෙනෙක්ටම අවශ්‍යයි. ආයතනයක නායකයෙක් වශයෙන් එහෙම නැත්නම් ආයතනයක විධායක අධ්‍යක්ෂක කෙනෙක්, නිලධාරී කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් හෝ වෙනත් අලවිකරණයේ සම්බන්ධ හෝ අනිකුත් සෑම ක්ෂේත්‍රයකම අයට මේ සම්බන්ධ දැනුමක් ඇත්තටම නැත්තම් කලින් කිව්වා වගේ සමහර එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මෙහිදී මම දෙන්න බලාපොරොත්තු වෙන සරල පිළිතුර තමයි දැන් බලන්න ඕනෑම රැකිය ආයතනයක. දැන් නලින් ඔබතුමාලා වැඩ කරන මේ ආයතනය හෝ රාජ්‍ය ආයතන හෝ පුද්ගලික ආයතන හෝ ස්වේච්ඡා සංවිධාන හෝ මේ හැම තැනකම තියෙන්නේ වැඩබිම්. මේ වැඩබිමට අවශ්‍ය වෙන මූලික දහවන බලය ලබා දෙන්නේ මොන සම්පතද? කවුද? මානවයා, මිනිස්සු. ඉතින් එහෙමනම් ඒ මිනිස්සුන් වැඩබිමේ තියෙන වටිනාම සහ ප්‍රධානම සම්පත වෙනවා. එතකොට මේ අයගෙන් ඒ අයගේ ශ්‍රමයෙන් අපි කොහොමද වැඩබිමට අවශ්‍ය උපරිම දායකත්වය ලබා ගන්නේ? ඒ වගේම ඒ අයගෙන් උපරිම ඵලදායිත්වය ලබා ගන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් තියෙන කලාව සහ විද්‍යාව තමයි මානව සම්පත් කළමනාකරණ. ඉතින් එහෙමනම් මේ සම්බන්ධයෙන් ආර්ථිකයට වෙන දායකත්වය ගැන මට කියන්න තවත් අටුවා ටික අවශ්‍ය වෙන්නේ නැහැ මම හිතන්නේ. හරි. ජාත මහත්මයා, දේශීය විදේශීය පිළිගැනීම මේ පාඨමාලාවන් කරනයට මොකක්ද එහෙම දෙන පිළිගැනීම දේශීය සහ විදේශීය වශයෙන්? අත වශයෙන්ම නලින් අපේ දැනටමත් එංගලන්තයේ සැල්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ වෙලා අපි උපාධි පාඨමාලාවක් පිරිනමනවා. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනමනවා. ඒ වගේම සභාපතිතුමා ප්‍රකාශ කළ ආකාරයට අපේ තියෙන මේ වෘත්තිමය සුදුසුකම ජාත්‍යන්තර වශයෙන් පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපේ CIPM ආයතනයට පැමිණ ඉගෙන ගන්න අපේ දුවදරුවන්ට කිසිම මොහොතකවත් ඒගොල්ලන්ට කලකිරීමක් ඇතිවීමට කිසිම හේතුවක් නැහැ. රටේ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ඒ පිළිගැනීම තියෙනවා. ඒ වගේම ඒ ආයතනය තුළ වෘත්තිමය සුදුසුකමක් ලබා ගැනීමෙන් අනතුරුව නලින් මේ වෙළඳ පොලේ වටිනාකමක් සහ ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. ඇත්ත වශයෙන්ම නලින් සභාපතිතුමාගෙන් අහපු ප්‍රශ්නයට මට වචන කීපයක් එකතු කරන්න ඕන. මේ රටට තියෙන වැදගත්කම. හොඳයි, අපි කතා කළේ ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය පිළිබඳ. අපි ස්තුතිවන්ත වෙනවා ඒ සභාපති ධම්මික ප්‍රනාන්දු මහත්මයාට සහ අලිහා මාධ්‍යංශයේ ප්‍රධානී ජයන්ත අමරසිංහ මහත්මයාට මේ පාඨමාලාවන් පිළිබඳ මේකේ වැදගත්කම පිළිබඳ අපි කතා කළා. ඔබට දැන් තොරතුරු අවශ්‍ය නම් මේ ගැන දැනගන්න ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකවලට කතා කරන්න. 01 21 21 99 88 එහෙම නැත්නම් කොළඹ පහ නාරාහෙන්පිට විජය කුමාරතුගමාවතේ මානව සම්පත් නිවසට ඔබට ගිහිල්ලා ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මම ආයවත් දුරකථනයක මතක් කරන 01 21 21 99 88 ඔබ රැඳිලා ඉන්න නුගසෙවණත් එක්ක. මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ මේ සාදර අනුග්‍රහය ඔබේ වෘත්තීය ජීවිතය ජය ගන්න CIPM හා එක්වන්න. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණ ආයතනය IPM දැන් වරලත් ආයතනයක් වශයෙන් CIPM ලෙස නව ගමනකට සූදානම්. ඔබේ වෘත්තීය ජීවිතය ජය ගන්න CIPM හා එක්වන්න.